සිය දිවිනසා ගැනීමක් මොකද යුරෝපා යුරෝපා හවුල දාලා තියෙන කොන්දේසි මම කිව්වනේ ඕගොල්ලන්ට ඉතාම සරල කොන්දේසි මම දැක්ක ඊයේ ආණ්ඩුවේ ප්‍රබලයේ කියන රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නැහැ කියලා මං තබුන්නාන්සෙල්ලගෙන් අහනවා ඒ දාලා තියෙන කොන්දේසි තුන මාසයක් රඳවා ගන්න කෙනෙක් අත්තරන් ගොර ගත්තාම පැය 24න් නඩුකාරයෙක් ගාවට ඉදිරිපත් කරන්න පොලිසියට ඉදිරිපත් වන පාපෝච්චාරණ පොලිසිය ඉවත් කළා මහේස්ත්‍රාත්වරයෙකුට ලබා දෙන්න පාපෝච්චාරණය මෙව්වා ස්වෛරීත්වය පාවා දෙනවද මේක ස්වෛරීත්වය ගැන කිසිම දෙයක් නැහැ මේක අපිටත් බලපානවා දැන් රිෂාඩ් බදුදින් ඇමතුවා දැන් අත්තරංගුවට අරගෙන කිසිම දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඩිටෙන්ෂන් ඕඩර් ගැහුවේ නැහැ ඩීඕ අපේ ලංකා ඉතිහාසයේ දැන් ඩීඕ ගහලා අදත් ඔහු රඳවාගෙන ඉන්නවා ඉතින් මෙව්වා මේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටවල් වල මේ තියෙන ලක්ෂණ මේක ස්වෛරීත්වය පාවා දීම නෙමෙයිනේ මේ ආණ්ඩුව මෙව්වා කරන්න පුළුවන් කවදාකවත් ජාත්‍යන්තරයේ කියන්නේ මුළු ත්‍රස්තවාදී වැලැක්වීමේ පරද අහෝසි කරන්න කියලා මේක ආණ්ඩුවේ පතුරවන බොරු මතයක්